ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සතහාන්ති පෙමාත්මි සැවදිනාටම තිබන සරණයි. මේ වෙලාවේ මේ ප්‍රශ්න කිහිපයකුත් තියෙන නිසා අපි එකටත් දහම් උත්තර ටිකක් හොයාගෙන භාවනා කරමු. මෙන්න මෙහෙම තියෙනවා. සක්මන් භාවනාවේදී අපි දැකිය යුත්තේ කුමක්ද? කෙසේද යන්න කරුණාවෙන් විස්තර කර දෙන්න කියලා කියනවා. සක්මන් භාවනාවේදී දැකිය යුත්තේ කුමක්ද? මේක මේ විදිහට හිතමු. අපිට දැක්ක දකින්න ඕන දේවල් දැකිය යුතු ඉතින් අපි හිතේ තියෙන මහා බරතෝය. ඒ වුණාට සක්මන් භාවනාව කරගෙන යනකොට පේන්නේ නම් තියෙනදී. එහෙම නේද? දැන් අපි සක්මන් කරමු. සක්මන් කරනකොට සක්මන් කරන්නේ මොකෙද? පාදේ. දැන් මේ පාද ඇත්තටම පාදයක් තිබූ පමණින් සක්මන් කරන්න බෑ. පාදය ඇවිල්ලා මේ ස්කන්ධ පහෙන් මොන ස්කන්ධයකටද අයිති? රූපස්කන්ධයටයි. ඉතින් ඒක නිසා රූපස්කන්ධයේ පැත්තට අපි රූපස්කන්ධය උකොටාම නෙවෙයි ක්‍රියාත්මක වෙන කොටසකට විතරයි. වම් පාදයේ දකුණු පාදයේ පැත්තට හිත හරවාගෙන යොදාගෙන යොමු කරගෙන ඉන්නකොට රූපස්කන්ධයේ තිබෙන ටිකක් අපිට දැන් අපි කියවම දැකිය යුත්තේ මොකක්ද කියනකට වඩා පේන්නේ මොනවද කියලා හොඳයි නේද? පේන්නේ මොනවද තියෙනදී? තියෙන්නේ මොනවද? රූප. පඨවි රූපය, ආපෝ රූපය, තේජෝ රූපය, වායු රූපය කොහොම පේනවා? හැබැයි ඒව මුල් කරගෙන තව ඔතෙන්ට ඔය රූපයම බෑ සක්මන් කරන්න. ඒ රූපය දිහා බලනකොට තව තියෙනවා ටිකක් සියුම් වුණාම ඇයි මේ රූප පාදයේ තිබෙන රූප මට මගේ හිතට දැනෙන්නේ? දැනෙන ගතිය හෙවත් හිත දැනගන්නා ස්වභාවය ඒ පාදය ගාවට හැරිලා තියෙන නිසායි. ඒ පාදය ළඟට එතකොට හිත තියෙනවා. හිතත් ඒ පාදය පඨවී ධාතුව පැත්තට හැරිලා පඨවී ධාතුව හිතට පේනවා. හිත පඨවී ධාතුව නැගලා. එහෙමනේ වේදනාව පඨවි ධාතුව මොදද නරකද කියලා විඳිනවා. සංඥාව හරියට පඨවි ධාතුව වෙන් කරලා දෙනවා. ඉතින් මේ සකල මනා ටිකත් උතන තියෙනවා. සංඥාවත් ඔය පඨවි ධාතුව වෙදලා තියෙනවා. වේදනාවත් ඔබේ තියෙනවා. සංස්කාර ස්වභාවයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ඉතින් පඨවි ධාතුව විතරක් නෙවෙයි උතන තියෙන්නේ. පඨවි ධාතුවට යොමු වෙච්ච, පඨවි ධාතුවට හැරෙච්ච, නැඹුරු වෙච්ච යම්කිසි දෙයක් ඔය තියෙනවා. අපි සක්මන් භාවනාවේදී දැක බලාගන්නේ ඔය සම්පූර්ණ හරියයි. හැබැයි ඉස්සර වෙලාවලක පේන්නේ නැහැ. මම මේ පින්වතුන්ට මේක හැබැයි දවල් කාලේ තමයි කියන්න උදේ කාලේ. මේ
බත් කන හැටි කවුද මේ පිංගුතුට කිව්වේ? කාල් කන හැටි කියලා දුන්නේ කවුද? ජීවිතේ අම්මා සුවද? අම්මා කියලා දුන්නේ බත් ටිකක් බෙදලා තියලා ගියා ඉතින් මම කියන්නේ. මාගේ ඒක එතන ප්‍රශ්නයක් නේ. මුදේ නම් හතර වසරේ කිනුර අම්මා බඳුරස් දරෝ ෆිගර් එක තියලා බෙදලා තියලා යනවා ඉතින්. ඒකට බත් බෙදලා තියලා තියෙනවා අනිත් අයට කවලා තියෙනවා කන්න උදාන්නලා තියෙනවා නේද? හැබැයි අම්මා කියාපු විදිහට බත් කන්න ගිහිල්ලා සහ අම්මා තියාපු විදිහට අම්මා තියපු බත් කන්න ගිහිල්ලා අපිට විදර්ශනාව අහු වෙලා නැහැ. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ කියවු විදිහට වෙන බත් කන්න. ඒක විදිහට කන්න. මේ වචන දෙකක් තිබෙනවා. ඒ තමයි කනවා වළඳනවා කියලා. එකක් තමයි කනවා, අනිත් එක තමයි වළඳනවා. කන්නේ කොහොමද? කනකොට කිසි පිළිවෙලක් නැහැ. ආහක බල බලා හිරවා හිරවා කතා දදා නේද? කතා කරනවා මාතෘකා මේකාකාර දේවල් වෙන ගන්නවා, හින්තරිනවා, උරෝනවා. ඕන එක දිහා බලාගෙන. ඒව පොල් අන්න කන චාරයක් නේ. අන්න චාරයක් නැහැ කියලත් ඒකට පාවිච්චි කර හැකි ඉති ඇප්ලිකබල් නේද? චාරයක් නැහැ කියලා කියමු. දැන් ඔය කන වළඳනවා කියන්නේ වළඳනවා කියන්නේ ඔය ඔක්කොම නවත්තන කෑම පතට කෑම පිඟානට පාත්‍රයට හිත යොදාගෙන යොමාගෙන කරන වැඩේ අනුභව කරන වැඩේ අනන වැඩේ හපන වැඩේ ඔක්කොම දැකගෙන බලාගෙන කෑම කන ක්‍රියාවේ සකලමනා ලොකුඩා ක්‍රියාවන් දකිමින් හිතමින් මෙනෙහි කරමින් හිතත් රූපය දැකගෙන අනුභව කරන එකට කියනවා වළඳනයි කියලා. ඕකයි වළඳනේකේ කණේකේ වෙනස. බුදුරජාණන් වහන්සේ අනුමත කරේ ඛණ්ඩද වළඳනද? අන්න ඒක නිසා අපි බුදුරජාණන් වහන්සේ කියුවේ ඒකයි මේ වැඩේ කරන්න. ඔය විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වළඳන්න කියලා කිව්වේ ඔකේ හේතුවක් තියෙනවා. ඔය කෑමවල තිබෙනවා ඇතුළත මේක මේ ප්‍රෙස් කරලා බලන්න මේ කෑමවල තියෙනවා හොදි නැතුව හපනකොට හැපිල හැපිල කිරි රහක් වෙනවා පිටි රහක් වෙනවා. හැබැයි අපි හොදි දාලා වත් කෑවම හොදියේ තියෙන ලුණු රහ අර ටික යට කරලා දානවා. හොදවට ගොඩාක් හපන්න බලන්න. හැපුවන් පස්සේ අමුතු කිරි රහක් මැටි රහක් අරකම් මේකක් ඔක්කොම අතේ ඒ ඔක්කොම තියෙනවා. ඒක මතුවෙන්නේ ওই වැඩේ ගොඩ කරාමයි. ඔකම කියන්න හේතුව අර පාදයට මේ හිත හරවගෙන හිටියම ඉස්සර වෙලාම අහුවෙන්නේ ලොකු උඩ තියෙන ඒවට. පටවි ගතිය, රත්නේ ගතිය, කරකස, දරදඬ, ගුරුස් ගතිය. ඒක ස්වභාවයක්. කටට බත් ටිකක් දාගත්තාන් පස්සේ රසද දැනෙන්නේ නැත්නම් මේ ඒකේ තියෙන ගුරුස් ගතියද? මඤ්ඤකෝ කියලා කටට දාගත්තොත් එහෙම ඒකේ තියෙන හයිය ගතියනේ. ඉතින් ගොඩක්ම ෆයිට් එකක් දෙන්න ඕනේ ඒක රඳවගෙන හෙට මෙහෙට තලා ගන්නනේ නේද? එතකොට හයිය ගතිය ලොකු ගතිය නේද හිතට දැනෙන්නේ? ඒක හැපුවෙන් පස්සේ තමයි ඒකේ අස්සෙති වෙන රස ගතිය එන්නේ එළියට. ඒ වගේ තමයි සක්මන් භාවනාව කරන්න ගියාම ඕලාරික ආරම්මණය, දරදඬු කරකස ගොරෝසු, ඒ වගේම පැහැදිලි ආරම්මණය හිතට අහු වෙනවා. අතාරින්න හොඳ නැහැ. ඕකේ තව ටිකක් තියෙනවා කියස්සේ. ඒ ටික එනකල්ම ඔක මෙනෙහි කර කර ওই වැඩේ කර කර සක්මන් හොඳට කරන්න ඕනේ. ඔය පඨවි තේජෝ වායෝ විතරක් නෙවෙයි උතන තියෙන්නේ. ඕක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඕකේ තව තියෙනවා රස මොසු දේව හොඳ රහක් තියෙනවා. ඉතින් ඔය නාම ධර්ම ටික චේතනාව ස්පර්ශය විඥාණය ඊළඟට ඔය සකලමනා නාම ධර්මයෝම ඔහි තියෙනවා. දැන් මේම මෙහෙම යන්න පුළුවන්. මේ නෙමේ කෝල කෑල්ල. මේ කොල කෑල්ල ඇල්ලුවාම මේ පින්තුරු පේනවද මේ කොලේ? කඩදාසිය පේනවා. එතකොට ඇයි මේ කඩදාසිය පේන්නේ?
ආලෝකයේ නිසා මේ ලයිට් එක හින්ද නෙවෙයි නේද මේක ලයිට් එක හින්ද මේක ලයිට් දැන් මම මෙහෙම අල්ලගෙන ඉඳලා තේ ලයිට් ඕෆ් කරපුවාම පේනවද නෑ ඒක ලයිට් එකෙන් තේ ලයිට් එකේ උපකාරය නේ මේක පේන්නේ ඇහැට දැනෙන්නේ වර්ණය තමයි නමුත් ලයිට් එක උදව් වෙනවනේ දැන් මේ කොළ කැල්ල මෙහෙම පේනකොට මේ ලයිට් එළිය මේකට වැදිරද තියෙන්නේ ලයිට් එළිය මේකට වැදලා තියෙන්නේ නේද ලයිට් එළිය මේකට වැදලා තිබුණාට ලයිට් එළිය පේනවද කොළේ පේනවා වටපිටාවේ දේවල් ටික පේනවා අර කොළේ පේනවා වගේ පැහැදිලි විදිහට ලයිට් එළිය පේන්නේ නැහැ හැබැයි ලයිට් එළිය නැත්ති නැහැ තියෙනවා ලයිට් එළිය තියෙනවා ඒ වගේ ආරම්මණයකට හිත යෙදුවම ආරම්මණය බලන ආරම්මණය දැකගෙන බලාගෙන ඉන්නා වූ නාම ධර්මයේ හිවත් දැනගන්නා වූ හිත හොඳට ඒකට තියෙනවා ඒක තේරෙන්නේ නැහැ අපිට හැම වෙලෙම පේන්නේ කොහොම හිත නැහැ කොහොමද හිත තියෙන හින්දා තමයි ඒක දැනෙන්නේ මේ හිත කියන එක මේ ආලෝකයේ වගේ පුදුමම විදිහේ සියුම් දෙයක්. මොකද හිත කියලා කියන්නේ දැනගන්නා ගතිය. දැනගන්නා ස්වභාවයට තමයි හිත කියලා කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඒක නිසා දැනගන්නා ගතිය එතෙන්ද නිකන් අවුව පෑවුවා වගේ ආලෝකයේ වැටුණා වගේ තියෙන තාක්කල් එතන තියෙන පටවි ගතියක් දරදඩු කරකස ගොරෝසු රළු මුදු ගතිය ඔක්කොම පේනවා. තවත් තියෙන චලන ගතිය රොමෙන් පේනවා. තේරෙන මේක අන්න ඒ වගේ තේරුණානේ. ඒක නිසා මේ ප්‍රශ්නයේ දැකිය යුත්තේ කුමක්ද කියන එක නෙවෙයි එතන හමු වෙන තිබෙන දේවල් ටික තමයි දැනගන්න. ඊළඟ එක කියාදු කර්මස්ථානයේට කර්මස්ථානයේ රූපස්කන්ධය අසාර බැවින් අනාත්මයි. හරයක් නැහැ. සඳහන් වුණා වගේ මතකයි. මා නිවැරදි නම් අසාර වූ බැවින් අනාත්ම යනු නිවන. අසාර වූ බැවින් අනාත්ම වූ අසාර වූ බැවින් අනාත්ම යනු නිවන සාර බැවින් ආත්මද පැහැදිලි නැහැ. නිවන සාර බැවින් නිවන සාරය කියලා කියන්නේ එතන මේ ස්ථිර වෙනස් වෙන්නේ නැති ධර්මයක් වෙන නිසා. නැතුව ඒකේ ආත්මයක් තියෙනවා කියන එක නෙවෙයි. දැන් සිහිය කියනවනේ. සිහියයි අවසිහිය කියලා ගන්න තියෙනවා. තියෙදි සිහිය තියෙන අවසිහිය තියෙනවා. අහලා තියෙනද මේ? අවසිහිය කියලා එකක් තියෙනවද ඇත්තට? අවසිහිය කියලා එකක් තියෙනවද? අවසිහිය කියලා සිහියක් නැහැ. සිහිය නැති එකටම තමයි අවසිහිය කියලා කියන්නේ. දැන් අර තියෙනවා මෙහෙම. සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා කියනවා. සම්මා දිට්ඨි කියලා එකක් තියෙනවා. මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ ඒ සම්මා දිට්ඨි නැතිකමටම තමයි මිච්ඡා දිට්ඨි කියලා. සිහියක කියලා එකක් තියෙනවා. සිහිය නැති බවටම තමයි අවසිහිය කියලා කියන්නේ. එහෙම නැතුව අවසිහිය කියලා තවත් જાතිය සිහියක් නැහැ. ඔය විදිහට මේ ආත්මය කියලා මේක ගත්තාන් පස්සේ ආයෙ මෙතන නැති කියන අත තියෙන්න එන්නේ බුද්ධ ඥානසි නිර්වාණයට ආත්මය දේශනා කරන්නේ නැහැ. ඇත්තට ආත්මය කියන එක ඇවිල්ලා පිච්චෙන්නෙත් නැල්ලු දෙවෙන්නෙත් නැල්ලු ඔය දේ කියනවනේ ආත්මේ බ්‍රහ්මයක් මවාපු ආත්මය පිච්චෙන්නේ දෙවෙන්නේ යන්නේ යන්නේ තරට යනවා කොහොම කියලා කියනවා. හැබැයි එහෙම જાති ආත්මයක් ඒකියස්සේ නිර්වාණ ධාතුවේ නැහැ.
හොඳයි. ඊළඟ ප්‍රශ්නය. විදර්ශනා භාවනා විදර්ශනා මානසිකාරයේදී පංචස්කන්ධයේ රූප බැලීමට වඩා වේදනා ස්වභාවය දැන ගැනීම පහසු වන්නේ කොහොමද කියා පහදා දෙන්න. වගේම මේ විවිධ බැලීමේදී තාම කුඩා අණු දක්වා කඩ කඩා බැලීම නේද මේ කරන්නේ. එවිට උපාදානය අඩු කරනවා කියා කියන්නේ අප කරුණාවෙන් මේ ධර්මානුකූල විග්‍රහ කරන්නේ මේකේ තියෙනවා මේ විදර්ශනා මානසිකාරයේ පංචස්කන්ධේ රූප බැලීමට වඩා වේදනා ස්වභාවය දැනගැනීම පහසු වන්නේ කොහොමද? වේදනා ස්වභාවය පහසු වෙන්නේ එක එක්කෙනාගේ හැටි හැටියට. අපිට තිබෙන්නේ ඕලාරික රූප. ඕලාරික ඇඟවල්. ඕලාරික පර ශරීර. අනිත් එක තමයි අපි කෑම බීම කාලා බීලා තමයි ඉන්නේ. ඒ නිසා අපිට වේදනාව උත්ති වෙනවා. හැබැයි වේදනාවට වඩා රූප ස්වභාව ගොරෝසු බර වැඩි. ඉතින් අපිට මේක මේ බර නිසාම අපිට උඩින් යන්න බෑනේ කුරුල්ලෝ වගේ යන්න බෑ. උඩින් යන්න ගියත් ආයෙත් වැටෙනවා නේද? ඒ තරම් මේක බරයි. වාහනයකට නැංගත් එක පැත්තක් පාත් වෙනේ බරයි. උඩ යන්න බෑ. ඒක අපි තේරුම් ගන්න බෑ. දෙවියන් එහෙම නෙවෙයි. දෙවිවරුන් කැවල රූපය වෙන සූක්ෂමයි. හරිම සූක්ෂම සරල සිනුදු සියුම් රූප. ඒ රූප තියනා වූ දෙවි දේවතාවන්ට සහ බ්‍රහ්ම රාජයන්ට බුදුරජාණන් වහන්සේ නාම කර්මස්ථාන දේශනා කරනවා. නාම ධර්ම කියලා දෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන පස්සේ. එහෙම දේශනා කරන්නේ දෙවි දේවතාවන්ට මේ තේරුම් ගන්න ලීසි. දෙවියෝ කම්පා වෙනවා. ඔය දෙවි දේවතා දිව්‍ය ලෝකවල පොඩි පොඩි ආරවුල් තියෙනවා. ඒවා තියෙනවා. ඒ මේ අර නඩු වහලා ඉවරයක් නැහැ කියනනේ සක්‍ර දෙවියන්ට. ඔය මෙහෙ ඉන්න අයනේ කියන්නේ. ඉතින් ඒ ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට වේදනාවන් දුක් කනගාටු අරවා මෙහෙ තියෙනවා. ඒ වාට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් අමතන්නේ. ඒ වගේ මේ ජීවිතයේදී යම්කිසි කෙනෙකුට නාම ධර්ම දේශනා කරන්නේ ඒ නාම ධර්ම ප්‍රකටව වැටෙන අයටයි. නාම ධර්ම ප්‍රකටව වැටෙන අයටයි. ඉස්සර කාලේ බණ භාවනාදී දේවල් සිද්ධ කරලා හිත නාමයේ තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. ආන් ඒ වගේ අයට ඒක පුළුවන්. ටිකක් තේරුම් ගන්න එක පාරම නෙවෙයි. නමුත් අනුසාරයෙන් පුළුවන්. අනිත් එක තමයි මේ සතිපට්ඨානෙ වුණත් ස්කන්ධ බෙදෙනකොට ඉස්සලවලා රූප ස්කන්ධ, ඊට පස්සේ වේදනා, ඊට පස්සේ සංඥා, ඊට පස්සේ සංස්කාර, ඊට පස්සේ විඥාන කියලා තියෙන්නේ. එහෙම කොටස් කරන්න හේතුව ඇයි විඥාණය සංඛාර වේදනා සංඥා රූප කියලා එහෙම තියන්නේ නැතුව රූපය ඉස්සරහට තියලා වේදනාවට එහෙම දැක්කුවේ හේතුව ගුරු කර්කස රළු ස්වභාවයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ රූපය. ඊට පස්සේ වේදනාව. ඊට පස්සේ තව ටිකක් සංඥා. ඊට පස්සේ සංස්කාර විඥාන. ඒක නිසායි සමහර අයට පෙර පණ භාවනාදී කළා භාවනා කළ පුරුදු නිසා ඒ ඇයිට විතරක් ඒක පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේකේ තියෙන්නේ අර ස්වභාවය දැන ගැනීම බැලීමට වඩා වේදනා ස්වභාවය දැන ගැනීම පහසුවන්නේ. රූප බැලීමට වඩා වේදනා ස්වභාවය දැන ගැනීම පහසුවන්නේ කියන එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. ඒ කුමක් නිසාද? වේදනාවේ තිබෙනවා වේදනා සියුම් ගතිය. සියුම් මෙහෙමයි තියෙන්නේ. වේදනාව හිතට ටිකක් වේදනාවෙත් තියෙනවා, සියුම් වේදනාවක් තියෙනවා, රළු වේදනාවක් තියෙනවා. ඒකෙම තහු වෙන්නේ රළු වේදනාව තමයි. රළු වේදනාව තමයි වේදනා ක කියන එවුවා. ඔක කකුල ක කියන එකයි නිකන් අර උණුසුමට සැප දැනෙනවා කියන එකයි ගත්තොත් එහෙම වැඩිපුරම හොඳට පැහැදිලිව තියෙන්නේ ක කියන එක. ඒක නිසා ඒ වගේ වේදනාවල් දැනෙනවා. කුසල වේදනාවල්
උපේක්ෂා වේදනාවට වඩා වැඩියෙන් දැනෙන. ඒක දැනෙන්නේ එකක් තමයි පෙර දියුණු කරලා තියෙන්න ඕන, අනිත් එක තමයි ආරම්භණේ සබහ. මේක තමයි උපාදානෙ අඩු කරන්නට, උපාදානෙ අඩු කරන්නට, ඇලීම බැඳීම අඩු කරන්නට කරස්තෝනේ වැඩි කඩලා 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 බලන එක. එහෙම කරන්න කරන්න අපේ වෙන අර තියෙන ඒවට තියෙන නම්්‍යතාවය වැඩි. ඒක නිසා ඉතින් ඔය විදර්ශනා කරනකොට ඉතින් සමහර මහාන වෙක්තියන්ට කතා කරනවා. ඔහොම වෙන්නේ අර ටිකක් ටිකක් අර ගෙදර තියෙන දේවල් එපා වෙනකොට. එහෙම තියෙනවන්නේ නේද? හොඳයි. ඊළඟට තියෙනවා ඊයේ සක්මන් භාවනාවේ යෙදී සිටින විට දෙවරක් දෙපතුලේ සිට තද සීතලක් හිස දක්වා පැතිර ගොස් දැඩි අපහසුතාවයකට ලක් වුණා. එවිට පඨවී ධාතුව මෙනෙහි කිරීම නවස්ථා තේජෝ ධාතුව මෙනෙහි කරන්න පටන් ගත්තා. ඒක හොඳයි. ඒක තමයි සීතලෙමයි. ක්‍රමක්‍රමයෙන් දැඩි සීතල ගතිය පහවෙමින් දෙපතුල සිට හිස දක්වා උණුසුම් වෙන්න පටන් ගත්තා. ඒකත් හොඳයි. මේ සිදු වුණේ පළමු වතාවට කියලා කියනවා. කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න කියලා දෙන්න කියලා කියනවා. මේක පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේක පැහැදිලි. දැන් වෙලා තියෙන්නේ කාටද? තමන්ට වෙලා තියෙනවා. පඨවි ගතිය එනවාට වඩා මේ තේජෝ ධාතුව සීතල ගතිය උඩට තමන්ට දැනලා තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා උණුසුම් ගතිය. තේජෝ ගතියෙම තිබෙනා වූ තවත් ස්වභාවයක්. ඒක තමන්ට දැනලා තියෙනවා, තමන්ට තේරලා තියෙනවා. ඒක ආයේ පහදා දෙන්නේ නැහැ. ඒක පහදලාම දැනගෙන තියෙනවා. ඒ පහදලා ලියලා තියෙනවා. බොහෝ කාලයකට පෙර රේණුකාණී චන්දන සායනාංශයේ පොත මෙවැනි දෙයක් කියවා තිබු නිසා ඒ මතක් වී අත්දැකීමක් බැලීමක් ලෙස කරන්න හේතු සිතුණා. මෙහෙම තියෙනවා. එක එක වේදනාවල් ඒවා ඒ වෙලාවට මතුවේ. තද ගති, සිසිල් ගති, උණුහුම් ගති, සමහරුන්ට දාඩියෝ දානවා වගේ, සමහරුන්ට කඩි කනවා වගේ, ඔය වගේ ස්වභාව ඇති වෙනවා. ඒවා තුන වැඩි තුවන්නත් හොඳ නෑ. තියෙන දේ ඒ හැටියට දැනගන්න එතනින් නවතින එක තමයි හොඳ. අනිත් එක තමයි තව එකක් අය විදර්ශනා භාවනාවල් අවංකවම කරන්න මේවා මේව වේද නොවේද කියලා එහෙම අතද බැලීමට යන්නේ නැතුව. හැබැයි මෙහෙම එකක් තියෙනවා, ඒහි පසිකෝ කියලා එකක් තියෙනවා, එන්න ඇවිද බලන්න කියලා කියනවනේ. ඒකට අනුව ඉතින් ධර්මයට ඇවිල්ලා එන්න පුළුවන්. සිහියෙන් නොවනේ බුදුරජාණන් වහන්සේ දෙසු හැටියට මෙනෙහි කර බලන්න පුළුවන්. ඒට වඩා දෙයක් ඒක කරන්න යන්න හොඳ නැහැ. තියෙන ධර්මයේ මතුවේදී හොඳට ගෞරවයෙන් තේරුම් ගන්න. හැබැයි මේ කාරණේ පැහැදිලිදී ධර්ම සාකච්ඡාවේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී දේශනා කර චිත්ත චෛතසික රූප නිබ්බාන පරමාර්ථ ධර්මයන් බව ප්‍රඥාත්යෙන් පරමාර්ථ ධර්මයක්ද? එසේනම් ප්‍රඥාත්ති ධර්ම විස්තර කර දෙමු. ප්‍රඥාත්තිය ඇවිල්ලා මෙහෙමයි. ධර්ම හඳුනා ගැනීම සඳහා පවත්වන්නා වූ එක්තරා නාම මාත්‍රයක් විතරයි ප්‍රඥාත්තිය කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ ප්‍රඥාත්තිය පරමාර්ථ ධර්මයකට වඩා තේරුම් ගන්න ඕනේ ඒක සංකතද අසංකතද කියලා. සංකත ධර්ම වල සංකත ධර්ම වල තිබෙනා ස්වභාවය මොකද්ද? හේතුවකින් හටගන්නවා. හේතුවෙන් හටගන්නවා.
ඊළඟට ප්‍රඥප්තිය ප්‍රඥප්තිය පඨවි ආපෝ තේජෝ වායෝ වගේ හේතු වලින්වත් කර්මයෙන්වත් වෙන ඍතු ගුණයකින්වත් මොකක්කින්වත් ඒ ප්‍රඥප්තියක් එහෙම හටගන්නේ පැලවෙන්නේ හැදෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා නිකන් නම් කීරීමක් විතරයි. ඔය ප්‍රඥප්තිය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රඥප්තිය කුණු වෙන්නේ නැහැ, දිරන්නේ නැහැ. ප්‍රඥප්තිය කුණු වෙන්නේ නැහැ, දිරන්නේ නැහැ, පරණ වෙන්නේ නැහැ, අවුවට අවු වෙන්නේ නැහැ, වියලෙන්නේ නැහැ. ප්‍රඥප්තිය ඔහේ තියෙන්නේ. අපි කොහොමද උ තේරු ගන්න? තේරු ගන්නේ මෙහෙමයි. මේ අපි තේරුම් ගනිමු ජයවර්ධන මහත්මයා මල් මොකක්ද කවුද වැඩි කොහෙද ජයවර්ධන මහත්මයා මල් දැන් ජයවර්ධන මහත්මයා මලා කියලා කිව්වන් පස්සේ දැන් හිතපු කෙනා මල් දැන් ජයවර්ධන මහත්මයාගේ මරණය දවනවා පොච්චනවා පොච්චර ඉවර දැන් ජයවර්ධන මහත්මයා කියලා මලේ කවුද පංචස්කන්ධේ විපරිහාසය සිද්ධ වුණා නේද ඒකේ රූපස්කන්ධය කොටසක් ඉතුරු වෙලා මේ අනිත් ටික ඔක්කොම නාම ධර්මයි තවත් තිබෙනව දේවල් ඔක්කොම ඇදගෙන ගියා එතකොට රූපස්කන්ධය තමයි අර ජයවර්ධන කියලා පිච්චුවේ දැවුවේ අවසාන කටයුතු කරේ ඒ අර පංචස්කන්ධයට ඒ කියන්නේ රූපස්කන්ධයට ඒ වුණත් අර එන හාමුදුරුවෝ මරණ ගැන කතා කරන ඔක්කොම ජයවර්ධන ගැන කතා කරනවා. ඉතින් ජයවර්ධන කියන නමත් නැරුණා නම් ඔබ කතා කරන්න බැරුව තියෙන්නු හිර වෙන්න ඕන. නේද? කන්ට වෙන්නේ මොන නමක් කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ නම ඊට පස්සේ සතියකට පස්සේ කතා කරනවා ජයවර්ධන මහත්මයාගේ හත් දවසේ බණ දාන. තුන් මාසයකට පස්සේ කතා කරනවා තුන් මාසේ දාන ජයවර්ධන අවුරුද්දකට පස්සේ කතා කරමු නේද දැන් මේ ජයවර්ධන කියන නාම මාත්‍රය නැති වෙලා විනාශ වෙලා අපෝ වෙලා ගියා නම් පස්සේ ආයේ කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ ඒක නිසා මේක අර රූපය වගේ හේතුවකින් හටගන්නා වූ ධර්මයක් නෙවෙයි ප්‍රඥප්ති මාත්‍රය හැඳින්වීම සඳහා පවත්වන extra හැඳින්වීම මාත්‍රය ඒක නිසා මේක සංකත ධර්ම වලට ගන්නේ නැහැ. මේක විපස්සනා කරන්න දාගන්නේ නැහැ. දැන් ජයවර්ධන අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්න පුළුවන් කෑල්ලක්. දැන් ජයවර්ධන කියලා ගන්න කවුද? දැන් අපිට පුළුවන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ගන්න පුළුවන්. ඒ ගන්නේ ජයවර්ධන කියන නම නෙවෙයි. අර රූපයයි වේදනා කියන මේ ධර්ම ටික තමයි ගන්න. එහෙම අරගෙන විපස්සනා කරන ඇරෙන්න ජයවර්ධන මාලා මාලා ජයවර්ධන මාලා අනිත්‍යයි දුකයි දිවට ඒකෙන් නිවන් දකින්න බෑ වෙන්නේ නැහැ. මේක තේරුණාද? ඒක නිසා මේක අනිත්‍ය දුක් අනාත්මය කියනවා සංකත ධර්මයේ පවතිනව දෙයක් නෙවෙයි අනිත්‍යක අහස. අහස අනිත්‍යයි අහස දුකයි අහස පීඩාවයි මොකක්වත් එහෙම අහස මේ අනිත්‍ය දුක් අනාත්ම කරන්නත් බැහැ. ඒක නිසා මේ සංකත අනිත්‍ය දුක් අනාත්ම වලට ගැවෙන්නේ නැති ධර්ම තියෙන ලෞකික වශයෙන් දෙකක් තිබෙනවා ලෝකෝත්තර වශයෙන් එකක් තියෙනවා. ලෞකික වශයෙන් ප්‍රඥප්තියයි ආකාශ ධාතුවයි ලෝකෝත්තර වශයෙන් නිර්වාණ ධාතුවයි. ඔය විදිහට හොඳයි පත්න ඔච්චර සැවදිනාත්ම ධර්මාභූතයේ නිර්වාණාභූතයේ සුවසීම සිද්ධ වේවා තමයි කියන්නේ.
අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට තියෙනවා එන්න පොඩක් කරලා ඉතින් පිට සම්මක් කරන්න පුළුවන් හන්ට වෙනකල් ඊට පස්සේ ඉඳගෙන ආසල් බලනවා කරන්නේ. අනේ තේරෙන්නේ නැහැ.